රුවන්වැලි සෑ ගර්භය තුල බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ බොහෝ කාලයක් ගිහිල්ලා නැවත බුදු කය නිර්මාණය වෙලා අපි එහෙනම් යනවා කියලා යන වෙලාවක් තියෙනවා. අපි එහෙනම් මතු බුදුන් එනතෙක් අපි යනවයි කියලා පෙනිල යන වෙලාවක් තියෙනවා. සීලු රහතන් වහන්සේලා එකතු කරගෙන යනවා. පෙනිල යන වෙලාවක් සීලු දෙනාට පේන්න යනවා. මුළු 31 ලෝක ධාතුවටම පේන්න පිට වෙනවා. ඊට පස්සේ බුද්ධ කියන පදේ තිබුණට සෝවාන් ඵලලාභින් නැතිවි. පදේ තිබුණටත් වැඩක් නැතිවි. සෝවාන් ඵලලාභින් සිටිය යුතුයි කියලා කියනවා බුදුන් හිටි බවට සාක්ෂි දරන. සෝවාන් ඵලලාභින් මෙතනින් මතු නැති වෙනවයි කියලා කිව්වා. ස්වර්ණමාලී සෑය තුලට ඇතුල් වෙච්ච ධාතුන් වහන්සේලා නැවත මතු බුදුන් එන තෙක් නැගිටින්නේ නැහැ කියලා කිව්වා. මේ කලින් තිබිච්ච පෙළහරක් තවත් වසර 2500ක් ඉස්සරහට ගෙනියන්න ඉන්නේ. ඒ නොදන්න කම නිසා. දන්නේ නැහැ. ධාතු පරිනිර්වාණය අවසන් වෙලා කියලා දන්නේ නැහැ. සැබෑ ධාතු පරිනිර්වාණයක් තියෙන. මීට වසර 1200කට කලින් ස්වර්ණමාලී චෛත්‍යයත් එක්ක ඉතිහාසගත වෙච්ච කතාවක් තියෙනවා. 99 කෝටියක් රහතන් වහන්සේලා ඇතුල් වුණාය කියලා කියනවා. ස්වර්ණමාලී ගර්භයට බුදුන් එක්ක තැන්පත් වුණාය කියලා කියනවා. පෙනිලා අවසන් වුණේ එතන කියලා කියනවා. ඒක සියලු දෙනා දැක්ක කියලා කියනවා. ඒ විස්තරේ ලිව්වා කියලා කියනවා. එතනින් පස්සේ බුද්ධ ශාසනය එතනින් පස්සේ යන්නේ බුද්ධ ශාසනය නෙවෙයි. ධාතු පරිනිර්වාණය වෙලා අවසන් වෙනවා. දැන් තියෙන්නේ ශාසනය වගේ එක සහ ප්‍රතිරූප ධාතුයි. ප්‍රතිරූප ධාතු දන්ත ධාතුයි. දන්ත ධාතුව ප්‍රතිරූප ධාතුවක්. ප්‍රතිරූපකයි. සර්වඥ ධාතුයි. පිළිගත යුතුයි. සාක්ෂි සහිතව ඔප්පු කිරීමට හැකියාව තියෙන නමුත් ධාතු පරිනිර්වාණය සිදුවී හමාරා ධාතු පරිනිර්වාණය කලට වෙලාවට බුදුන්ට පිරිනිවෙන්න කියලා අපි ඉතුරු ටික කරන්නම් කියලා නැති ධර්මය ඒ කියන්නේ වග්ගේ ධර්මය නමින් හැඟවෙන ධර්මය ප්‍රතිරූපක ධර්මය සෝතාපන්න ඵලය නැතුව යන ධර්මය සෝතාපන්න ඵලය නැතුව මොන ධාතු ගෙනිච්චත් ඒක ප්‍රතිරූපකයි කියලා කියනවා සෝතාපන්න ඵලය ඇතුව ගෙනිච්චොත් ධාතු ඒක රූපකයි කියලා කියන ප්‍රතිරූපක ධාතුත් මේ 2020ට අවසන් වෙන්න නිමිති පල කරා වෙනවා සද්ධර්ම පුණ්ඩික සූත්‍රයේදී දකලා තිබුණේ 2020ට හරියට එතකොට විශ්ව දරුටුව විවෘත වෙලා තිබුණේ 2020ට කලින් වසර 3කට කලින් ඉඳලා දෙකම හරි ඒ කියන්නේ ලැහැස්ති ලෑස්ති වුණාට රට ලෑස්ති නැහැ. රට ලෑස්ති නැහැ. මොකද කියලා බැලුවා ඉතින්. බලනකොට අර 2019 ගත්ත ක්‍රියාමාර්ගයේ ලංකාව ලංකා ජාතිය ගත්තේ දියසේන පහල කරගත්තේ. අන්නේ ක්‍රියාමාර්ගය තුල ගණන් හැදුනා. ඒ ක්‍රියාමාර්ගය ගත්ත ක්‍රියාමාර්ගය ගත්ත මෝඩ වුණා. රට හදනවයි කියලා හිතුවා. දැන් ඒක වැට්ටුවා. ඒක වැට්ටුවා. 2024 ඒ ලෝකපූජිත රට තුල පහළ වෙන වෙලාවට රටේ මෝඩකම ගණන් හැදිලා තිබිය යුතු වෙනව කවුද හිටියේ කියලා බලාගෙන තිබිය යුතු වෙනව මේ සියලු විෂයන් බෙදාගෙන ඔහු පහළ විය යුතු වෙන. සියලු විෂයන් බෙදාගෙන පහළ විය යුතු වෙන. පහළ වෙලා නැවත ප්‍රතිනිර්මාණය කළ යුතු වෙන ඔහුගේ මොකද්ද කරන්න ඕන කියලා අසාගතිත් මොකද්ද කරන්න ඊගාවට ඊගාවට කරන්න තියෙන දේවලු සමහරට ඔහු කියලා තියෙ කියලා කියනවා ඊගාවට කරන්න තියෙන දේවල්
මොනවද කරන්න තියෙන්නේ? ධාතු පරිනිර්වාණය සිද්ධ වෙලා වසර 1250කට පස්සේ ප්‍රතිරූප ධාතුත් අවසන් වෙනවා. 2020ට අවසන් වෙන්න තිබිච්ච එක අදිෂ්ඨාන බලයෙන් කාලය දීලා බලාගෙන හිටියේ. කාලය දීලා බලාගෙන හිටියේ. 2020න් අවසන් බලය අවසන්. 2019 ආගම් ප්‍රශ්න එක තාම ඉතින් වෙසක් පොසොන් ඕගොල්ලන්ට නැහැනේ. පිළිගන්නවද? බලය අවසන් කළා තියෙනවයි කියලා පිළිගන්නවද? නැවත බලය පුබුදවන්න නම් නැවත වෙසක් පොසොන් උද්දීපනය කරන්න නම් ක්‍රමයක් තියෙනවා. ඒක සද්ධර්ම පුණ්ඩික සූත්‍රයේ සෑම පන්සලක් තුලම දැමීම වෙනවා. මෙන උද්දීපනය කරන්න විදියක් නැතුන නැවත ධර්මයක් නැකිට්ටවන්න තියා හාමුදුරු හාමුදුරුවෝ නැකිට්ටව ගන්න ගිහියට බැරි වෙයි. හාමුදුරුවෝ නැකිට්ටව ගන්න අපිට ගෞරව කරන් ඉන්නේ ඔහෙලා. ඔහෙලා කෙලින් කරගන්න අපිට බැරි වෙලා දැන් තියෙනවා. අපිට සිද්ධ වෙලා තින්නේ බුදු වෙලා උඹලට නිවන කියලා දෙන්න වෙයි. අපිට සිද්ධ වෙලා තින්නේ ඒක. අපි මේ ලෝකෙට ආවි යුතුයකම් කරන්න වෙන. ගිහිය කියන්නේ මේකද? එවුන්ට කියන්නේ දෙයියෝ. පුළුවන් නම් කට්ටිය එක්ක එකතු වෙලා සද්ධර්ම පුණ්ඩික සූත්‍රය සජ්ජායනා කරන එක සුදුසු වෙයි. නැත්තම් ප්‍රතිරූපක ධාතු මේ වෙසක් පොයට පරිනිර්වාණයටපත් වෙන ප්‍රතිරූපක ධාතු. ලොකු භික්ෂුන් වහන්සේලගේ අභාවයන් සිද්ධ වෙන කාලයක් වෙන. ලොකු භික්ෂුන් වහන්සේලගේ මහානායක තැන් එහෙම නැති වෙන තැන් වෙන. මොකද පලිගන්න කට්ටිය පහළ වෙලා ඇති කියලා කියනවා. මහානායක පදවි අපිට ඕනේ කියන කට්ටිය පහළ වෙලා ඇති කියලා කියනවා. ඒකින්ද මහානායක පදවිය ගැලවිලා යාවි කියලා කියනවා. ඉස්සරහට. මහානායක පදවි. කොහේ හරි ධර්මය හිර වෙලා ඇත්නම් ඒ පදවි ගැලවිගෙන ගැලවිගෙන යාවි කියලා කියනවා. දැන් ධාතු වල බලය ඇත්තෙන තියෙනවා. දැන් ඊගාවට රටේ බලය රැඳී පවතින්නේ ධාතු ආරක්ෂා කරපු උන්ගේ අතේ වෙයි. නිර්වාණ ධාතුව මතු වෙලා තියෙන්නේ ඉස්සරහට වැඳිය යුතු වෙන්නේ රට ජාතිය නිර්වාණ ධාතුවට වෙයි. එතකොට ප්‍රතිරූපක සර්වඥ ධාතුව ආරක්ෂා කරගෙන හිටපු භික්ෂුව කරේ මොකද්ද කියලා නිර්වාණ ධාතුවට සපත් වෙන ජනතාව විමර්ශනය කර. විමර්ශනය ආරම්භ වෙයි වෙසක් පොයෙන් පස්සේ. සමස්ත ශ්‍රී ලාංකික භික්ෂු සමාජයටම